සුබ දවසක් යාළුවෝ සියලු දෙනාටම අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරන් ආවේ මල්පෝච්ච ස්ටෑන්ඩ් එකක් හදාගන්න විදිය. ඔයාලගේ බෙඩ්රූම් එක, ඔෆිස් රූම් එක වගේ ලස්සන කරගන්න එක ලස්සන මල්පෝච්ච ස්ටෑන්ඩ් එකක් තමයි මම මේ හදන්නේ. බෙඩ්රූම් එකේ මල් ටැංකියක් තියාගන්න යාළුවට ලස්සන ස්ටෑන්ඩ් එකක් විදිහට මේක පාවිච්චි කරන්න එක මල් ටැංකියට. මම අරගෙන තියෙන්නේ 6x6 ලී කොටයක් ඔයාලට පේනව ඇති. ඔයාලගේ පෝච්චි සයිස් එක අනුව ඔයාලට පුළුවන් ලී කොටේ සයිස් එක තෝර ගන්න. එකකට දාලා මම මට අවශ්‍ය විදිහට මේක ලියව ගන්නවා. මගේ වීඩියෝ බලපු යාළුවෝ නම් මේක දැකලා ඉති මේ වෙනකොට. ලීකොට අවශ්‍ය විදිහට රවුම් කරගත්තන් පස්සේ මම මට අවශ්‍ය මිනුම් ටික මාක් කරගන්නවා. ඔයාලට පේනවා ඇති. මාක් කරගත්තයින් පස්සේ මම අනවශ්‍ය ටික උල්කටුවේ භාවිතා කරලා ලයින් කරගන්නවා. මගේ වීඩියෝ මීට ඉස්සෙල්ලා බලපු යාළුවන්ට නම් පැහැදිලි ඇති මේ මම කරන විදිය. Yeah.
ඔයාලට තියෙන ඇති මට අවශ්‍ය විදිහට මම හැදේ හදාගෙන ඉවරයි. දැන් වැලිකොළල්ලා මේක මට පින්සින් කරගන්න තමයි තියෙන්නේ. 80 වැලිකොළේ ඉඳලා 400 වගේ වැලිකොළ වෙනකම් මේක වැලිකොළේ අල්ල ගන්නවා. එතකොට මේක පින්සින් එක අපරිම ප්‍රමාණයක් මට ගන්න පුළුවන්. මම මේකට ආලේප කරන්න ගන්නේ වෝටර් බේස් තින්ත. පළවෙනි තින්ත කෝට් එක ගාලා වේලෙන්න තියෙනවා. හොඳට වේලෙන්න පස්සේ 320 වගේ වැලිකොලකින් අපි ඒක කපා ගන්න ඕන. එතකොට අපිට හොඳ ෆිනිෂින් එකක් ගන්න පුළුවන්. සෙකන් කෝඩ් එකත් ගාලා ඒ විදිහේ වැලිකොලෙන් කපාගෙන ටොප් කෝඩ් එක ගාලා ෆිනිෂින් කරගන්න ඕන. ඔයාලට පේනත් ෆිනිෂින් කරගත්තා මෙන්න මේ වගේ පේනවත් තමයි මේ ස්ටෑන්ඩ් එක තියෙන්නේ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනනම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ අනිත් වීඩියෝස් බලලා කමෙන්ට් එකක් දාන්න යාලා.